අද දිනේදී රමණී වීරරත්න මහත්මිය විසින් අපිට ලබා දුන්නු ඉතුරු මුදල රුපියල් 80,000ක මුදල තාත්තගේ ඇස් දෙකේ කාචය ලබා දැමීම සඳහා අපි ලබා දෙනවා. අපි මීට කලින් ඇවිල්ලා ඉවරලා කලින් කාචයටත් රමණී වීරරත්න මහත්මිය විසින් ලබා දුන්න මුදල ලබා දුන්නා. ඉතින් මේ දෙවෙනි කාචය දැමීම සඳහා ඉතිරි මුදල් ටික මේ තාත්තේ අපි පරිස්සම් කරලා තිබ්බ මුදල් ටික මේ ටික ගන්න බුදුසම්මයි. හරි. ඉතින් රමණී වීරරත්න මහත්මිය අපිට මේ මුදල් ලබා දුන්නේ තාත්තගේ දුක දැකලා අපි ඔය විශ්වාස කරලා ඒ විශ්වාසය රැකලා මේ මුදල් ටික තාත්තගේ ඊළඟ කාචය දැමීම සඳහා අපි අද ලබා දුන්නා. දැන් මම එකලේ තව තුන් දෙනෙක් ජීවත් වෙනවා. ජීවත් වෙනවා. එතකොට ඒ වලන්ට අනේක වාරයක් පින්. ඔව්. මතුවරක් පින්. ඔව්. ඉදිරියටත් පින්. හැම දෙයක්ම සාර්ථක සිද්ධ වෙන්න ඕන. සිද්ධ වෙන්න අනිවාර්යයෙන්ම. තව බුදුමාල් පින් සිද්ධ වෙන්න ඒ මිස්ටර් බුදුබාරි දෙන්න ඒ කරලා මම දවස් 5යි ගෙදර හිටියේ. රැකියාවක් හොයාගෙන ගියා. හොයාගෙන මට ලැබුණා. ලැබුණා. මං කෙලින්ම කිව්වා මගේ කාර්යය දාලා මට අවල් පෝර්ණේ අවන් බෑ. ඔව්. ඉතින් ගන්න බෑ තුන එන්න ගොඩට. ඔව්. මං යව පඩිය 2000 දෙන්නම් කරා හරි බක් කතා වැඩි කරේ නෑ. 2000 යා පොරොන්දු වෙච්ච පඩිය දවම දෙනවා. දෙනවනේ. මේ මහත්තයා තමයි හදක් මේ කරන්නේ. ඒකනේ. ඇත්ත වශයෙන්ම නොපෙන්න බලවේග වවලු. ඔව්. ඒ කියන්නේ තාත්තා වැඩ පටන් ගන්න පහණක් එහෙම තියනවාද? මම උදේට ආන මෝල් යානට ගහලා යන්නේ. ඔව්. මේ හැමදාම වැට යනොද යානට ගිහිල්ලා බුදුන්ට මේ ගම්බරප්ප කිටේ කියලා යන්න. ඔව්. දැන් නිදා ගන්නකොට ගම්බරප්ප ඉන්නකත් කරා මේ නෝනාවත් පන්විතරම මතක් කරනවා රැයට නිදා ගන්නකොට. ඉන්නවා. මතක් කරලා පින් තමයි දෙන්නේ. පින් දෙනවා. ඔව්. මට මේ කරපු උපකාරයේ ලොකු ඒගොල්ලන්ගේ හැම දෙයක්ම සාර්ථක වෙන්නේ. අනිවාර්යයෙන්ම. එන්නවායි. ඉඳගන්න. දැන් මොකද ඇස් දෙක පේනවද? ඇහැ පේනවා හොඳට දකුණු ඇහ දාපු. දීවලෝගේ වගේ. දීවලෝගේ වගේ පේනවද? මේක තමයි එයා මේක. දොරවන්නම්. අනිත් ඇහ තමයි පේන්නේ නැත්තේ දැන්. මේක හොඳට වගේ. අර දිනවා කියවල. එහෙමද? අවුරුදු කීයක් පේන්නේ නැතුව තිබ්බද? දැන් නිකන් තරුණ කියලා වගේ නේද? එදා එනකොට ඔෆිස් එකට එනකොට අල්ලගෙන ආවේ නේද? පන්සලට යනකොටත් අල්ලගෙන ගියේ නේද? දැන් මොකද ඉන්නේ සතුරු? දැන් මොකද කරන්නේ? දැන් ඉතින් මම අර බේකරි එක වැඩ කරනවානේ. හා. දැන් ඒ සර්ලා මට ඒක මේ මිස් මට ඒක කරගෙන පස්සේ වැට ගියාම. ඔව්. මේ ටිකේ නෑ අර ගල්ලා යනවා බෝර්ඩ්නේ. දැන් මම ආය මේක කරගෙන පස්සේ ආය මට ඒක නොනලා බදුනේ දවස් 10ක් කියලා නිකන් උගන්න කිව්වා. ඔව්. ඊට පස්සේ එන්න කිව්වා. ආ දැන් දිගටම බේකරි රස්සාව තියෙනවා. පුළුවන්. එහෙමයි. ඒක ගන්න. හා හා. අපි ගියාර ගෙදරක් මේ කොරව බැලලා මැට්ටියා පැටි ටික හතරේ. ආ. ඒක ඉතින් පොඩි වැඩ කොටසක් තියෙනවා. ඔයාලා ඉන්න ගෙදරද? ඔව්. ආ ඒක හොඳයිනේ. අවන්නේ තියා කරන්නේ මට තමයි හීට් එක බලා ගන්න බෑ මොකද මට මේක හැප්පෙන්නේ නැහැ. හා හා ඒ හින්දා. ඔව්. දැන් අරකින් අපි කාචය දාපු එකෙන් හොඳට පේනවද? ඔව් ඒ මම මම මේ තනි වුණත් යන්න පුළුවන් දැන්. ආ පුළුවන්. මේ මේක මේ පේන්නේ. ඔව්. අර
සාමාන්‍ය සීනි ටික පාලනය වෙන්නේ නැති වුණාම සර් මේ කඳුළු පොඩ්ඩක් එනවා. ආ එහෙම එකක් තියෙනවා. එහෙම දෙයක් තියෙනවා. හා හා. ඒක මම ඉදා දෙවෙනිදර කතා කරලා කෝ ඒක ගැන බයින් ඉපා කිව්වා. වැවුවල නාන්න ඉපා කිව්වා. නාන්නේ. නාන්නේ ගෙදර හැම්බර් ගන්න ඕනේ. ඔය ටික පරිස්සම් කරගන්න නේද? පරිස්සම් කරගන්න එපා. ඉතින් දැන් ඉතරයි මම නාන්නේ. ඒ මේ ගොල්ලෝ කෝ වණ හිමින් සවර් එකේ නාන්න ගේත් මම කෝප්පෙන් බොරව නාගන්න. නාගන්න. දෙගිරියවත් නාන්නේ. හා හා. මොනකට හොඳන් එනවා. ඔක්කොම ඉතින් මැෂින් වලින් තමයි වැඩ තියෙන්නේ. වැඩ තියෙන්නේ. අර බාස් තමයි දරපොරන නම් මම අවර්ණ එකටවත් යන්නේ නැහැ. ඒ අයිටම් ටික මම දැම්ම පැත්තකට එනවා. ඔව්. මේකේ දැන් කඳුළු වෙනවා මේක. පේන්නේ නැහැ. දැන් ඒකට එතකොට අපි දෙවෙනි කාචේ දාන්න දැන් එහෙන් ඕන දේවල් ඔක්කොම කරගත්තා. චෙක් කරන්න ඒවා චෙක් කරගත්තා. ඔව්. ඊටේ කරගත්තා. දැන් කවද්ද ඒකට කාචේ 22 22 තමයි බ්‍රාස් පේන්න කාචේ දාන්න තියෙන්නේ නේද? ඔව් 22 බ්‍රාස් පේන්න ඉන්ටර්නි කරන්නේ අනිත් කාචේ කරන්නේ. හා හා. කටි බ්‍රාස් පේන්න. බ්‍රාස් පේන්න. ඉතින් ඊට පස්සේ මට ඉතින් දවස් 10ක් ඉගෙනනවා කියලා. ඔව්. සතුටුයිද? සතුටුයි. සතුටුයි. ඔව්. විනෝදෙන් ඉන්නවා. ඔව්. ඔය ඇරියන කරන්නේ නැහැ රසවට ගියාවා. ඔව්. මෙයා බලාගෙන ඔහි ඉන්නවා. ඉන්නවා. මහත්තයා තමයි හදාගෙන කරන්නේ. ඒකනේ. ඇත්ත වශයෙන්ම. නොපෙන්න බලවේග වෝරු. ඔව්. නෑ ඉතින් අපි කල්පනා කරලා බැලුවේ දැන් ඔයාලා කියන්නේ අපි ඇස් දෙකෙන් දැක්කනේ ඔයාලා උදව්වක් ඕන කට්ටියක් අපි ගිහිල්ලා බැලුවාන් බස් ඉතින් අපි අර උදව්වක් කරද්දීන් බලනවා ඔයාලා බලනවා ඉතින් ඇත්තටම අන්ත ආසන්න වෙලා හිටියේ ඇත්තටම ඔව් කන්න බොන්නවත් ඒ දවස්වල තිබුණේ නැහැ නේද තිබුණේ ඉතින් අපි අර ඔෆිස් එකට ඇවිල්ලා වැඩසටහන කරාන් පස්සේ අපිට මිනිස්සු හුඟක් උදව් කරානේ දැන් මුලින්ම කියන්නේ රමණී වීරරත්න මිස් ශානාලි දියණිය ඉතින් එයාලා දෙවිවරු වගේ මේ වැඩසටහන දැක්කා එතකොට ඔයාලගේ දුක දැක්කා දුක දැකලා ඉතින් ඇත්තට වෙන මිනිස්සෙක් නම් සාමාන්‍යයෙන් ඉතින් ඇස් දෙකක් පාද ගන්න කාච දාන්න ඔච්චර මුදලක් දෙන්නේ නැහනේ ඔව් දෙන්නේ නැහැ කියන්නේ මේ දැනටත් හිතවත් ඉන්න රුපියල් 5 දෙන්නේ නැහැ දෙන්නේ නැහනේ කතා කරනවා කියන්නේ හරි අරක් කරනවා නවත් මේ මිනිස්සු බුදු වෙන්න ඕනේ බුදු වෙන්න ඕනේ ඔව් තාතගේ රස්සාව තියනවා දිගටම බය වෙන්න දෙයක් නැහැ දැන් ඇස් දෙක ඔව් ඇස් දෙක මේකක් දැන් මම බලද්දි මට ඔය ටික හොඳ කේක් වඩාරුවා මේ ඔක්කොම කරන්න ඕනේ කරන්න පුළුවන් නේ ඔව් ඔව් දැන්ටත් කරනවා ඒ අර ගියටි ගියේ ඔව් අපි ගෙදරත් බැඳගත්තුමත් දැන් මාමා එතන නතර වෙන්නේ නැහැ අපි කරන්න තියෙන අපිට ඉතුරු කරගන්න ඕනේ ඔව් ඒක හොඳයි මොනවා මොනවා හරි වැඩක් කරගන්න පුළුවන් නේ වැඩම කෑම ටිකක් හදලා දැන් ඔයාලට කඩවල වලට ඔය තියෙන කඩවල වලට දාන්න ඉවත් කරගන්න පුළුවන් වේ නේද මමත් දන්නවා මාමා හරි වැඩ කරලා දියම්මට පුළුවන් නේ ආ ඒකනේ මම පාන්දර 6 කාලේ පස්සේ කියන්නේ අනුරාධපුර මම ආරගෙන පයින් යනවා කිලෝමීටරයක් ඉතින් පයින් යනවා කමන්නේ දුක් නේ යන්නේ බෑ ඔව් ඒ ගිහිල්ලා හැන්දේ 4:30 වෙද්දි මං ගෙදර ඉන්නේ 4:30 ආම්බත ඔන්න ඒගොල්ලන්ට මගේ දන්න දේවල් උගන්නන්න මගේ අක්කා දන්නවා වැඩ මෙයා දන්නේ මගේ අක්කා දන්නවා ඉතින් යාර පොඩ්ඩක් අර පෙරහුරුවක් දුන්නම තව හරියනක ඒකෝර ඒගොල්ලන්ට අපි හම්බ කරන්නේ මම හම්බ කරන්නේ රුපියල් 1000ක් ඉතුරුවත් මාසේ 30000ක් 30000ක් නේ ඔව් ඉතින් පුළුවන් මේගොල්ලෝ තමයි ඒක රැකගන්න රැකගන්න අනිවාර්යයෙන් ඔයාලට සාස්ත්‍රයේ කියලා දෙන්න පුළුවන් වැඩේ කරලා දෙන්න පුළුවන් ඔව් ඉතින් අර උත්සාහයක් තියෙන උනන්දුවක් තියෙන හැම උනන්දුවක් ඔව් එතකොට එහෙම වුණත් ඉතින් ඕන කෙනෙකුට දිනු වෙන්න මොනවා හරි කරගන්න පුළුවන් ඔබතුමාලටින් සිද්ධ වෙන ඒ මිස්ටර් බුදුබාරි දෙන්න ඒ කරලා මම දවස් 5යි ගෙදර හිටියේ ගියාවක් ඔයාලා නියා ඔයාලා මට ලැබුණා ලැබුණා මං කෙලිම කිව්වා මගේ කාර්යය දා දෙන්න මට අවල් පෝර්ණේ අවන් බෑ ඔව් ඉතින් තවන්න බාසුන එන්න ගොඩට ඔව් මං ආව පඩිය 2000ක් දෙන්නම් කරා බාක වැඩි කරේ නෑ 2000 යා පොරොන්දු වෙච්ච වැඩිය සමු දෙනවා දෙනවනේ මේකින්ද මම දැන් කරගෙන යනවා දැන් ඊට කතා කරලා මම කොහමත් මට එන්න බෑද ඊට සමා බාසු නෑ හරි ඔය එන්න ඔයගේ වැඩිය ඔක්කොම ඉවරලා ගන්න ඕන වලන් එන්න වැඩේට කියලා ඔය අවුරුදු කටේ නේ ඔව් ඔව් කේක් වර්ග රෝමේ ඕන ඕන ආයිබෝන් ලංකාවේ වගේම විදේශගත වෙලා ඉන්න සහෝදර සහෝදරයන්ගෙන් ලංකා පවුර අපේ YouTube නාලිකාව බලන සෑම සියලු දෙනාගෙන්ම ඒ වගේම අලුතෙන් එකතු වෙලා ඉන්න හැමෝගෙම අවසරයි. ඉතින් අද අපේ ඔෆිස් එකට මේ තාත්තත් මේ අම්මත් චෝටි දුවත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ ආවේ අපේ ඔෆිස් එකට තුන්වෙනි වතාව. කලින් අපේ ඔෆිස් එකට දවසක් ආවා. ඒ එද්දින් ආවේ තාත්තා දැන් අද ඔයාලා දකින්න ඇති තාත්තා තනියම ආවේ. ඉතින් ඊට කලින් ආවේ මේ අම්මා තම අල්ලගෙන ආවේ මොකද තාත්තගේ ඇස් දෙකම පේන්නේ නැහැ සුද බැඳලා තිබුණේ. ඉතින් ඒකෙන් අපි වැඩසටහන කරන් පස්සේ
අපිත් එක්ක හැම වැඩසටහනකටම උදව් කරන අපේ පින්වන්ත රමණී වීරරත්න මහත්මිය ඒ වගේම ශාමලි දියණිය මේ තාත්තලාගේ මේ අම්මලාගේ දුක දැකලා ඉවරලා අපිට උදව් කරා. ඉතින් දෙවියෙක් වගේ මේ කට්ටිය දිහා බලලා ඉවරලා මේ තාත්තට මුලින්ම කෑම බීම මේ පවුලට කන්න බොන්න නැතුව හිටිය ඇත්තටම අම්මා තමයි රස්සාව කරේ මේ තාත්තට හොඳට බේකරි වැඩ පුළුවන් ඒ කිසිම දෙයක් කරන්න බැරුව හිටියේ මේ ඇස් දෙක පේන්නේ නැති නිසා. ඉතින් අම්මා උපය ගන්න මුදලින් තමයි රුපියල් 1800ක මුදලින් තමයි පවුල ජීවත් වුනේ බොහොම අමාරුවෙන්. උංගා අද්දරට ණයට ඉල්ලගෙන එහෙම ණය වෙලක් තිබුණා. ඉතින් අපි මේ දේවල් බලලා උදව්වක් අවශ්‍ය කෙනෙක් නිසා ලංකා පවුර අපේ මේ අයට උදව් කරන්න තීරණය කරා. ඉතින් අපි වීඩියෝ එක දැම්මන් පස්සේ දෙවිවරු වගේ බලලා අපිට රමණී වීරරත්නම අපිට මුලින්ම කතා කරලා ඉවරලා මේ අයට කෑමට බීමට බඩු ගන්න කියලා රුපියල් 20,000ක් දාලා තිබුණා. ඒ වගේම අපේ කුවෙට් වල ඉන්න අම්මයි පුතයි අපිට මුදල් වගේක් එවලා තිබුණා අසරණ මිනිස්සුන්ට කෑමට බීමට බඩු ටිකක් අරන් යන්න කියලා. ඒ වගේම අපි කොණ්ඩදෙනිය රජමහ විහාරයට ගිහිල්ලා මේ අයට රුපියල් 10,000ක් අතර දුන්නා. කෑම බීම රුපියල් 15,000ක් අරන් ගියා. ඒ වගේ බඩු ටිකක් ලබා දුන්නා. මම දුන්නා කෑවා. ඉතින් ඊට පස්සේ මුලින්ම අපිට ඕන වුණේ තාත්තේ තාත්තගේ හොඳට කියන්නේ බාස් වැඩේ පුළුවන් බේකරි වැඩේ පුළුවන් කාච දාගන්න එක. ඉතින් රමණී වීරරත්න මිස් අපිට කාච දැමීම සඳහා මූලික කාච දැමීම සඳහා මුදල් ඉවලා තිබුණා 2023/11/17 අපිට සල්ලි වගේක් දාලා තිබුණා. 2023/11/06 වෙනිදා සල්ලි වගේක් දාලා තිබුණා. ඉතින් ඒ මුදල් වලින් අපි ඔයාලට රුපියල් 80,000ක මුදලක් ලබා දුන්නා. අතට ඔෆිස් එකේම ලබා දුන්නා. ඉතින් ඒකෙන් අපි ගිහිල්ලා වෙලා ඔෆිස් එකෙන් අපි ඔයාලව එක් කරන්න ගිහිල්ලා කාචේ මූලිකව දැම්මා. ඊට පස්සේ අපිට අය මූලික අවශ්‍ය කරන ඉතුරු කාචේ දැමීම සඳහා රුපියල් 80,000ක මුදලක් අය අපිට ලබා දීලා තියෙනවා. මම කිව්වනේ මුදල් ලබා දීලා තියෙනවා කියලා. ඉතින් අද ඇවිල්ලා තියෙන්නේ ඉතුරු කාචය දැමීමට ඒ මුදල් ටික ලබා ගැනීම සඳහා. ඉතින් මේ රමණී වීරරත්න මහත්මිය අපිව විශ්වාස කරලා මේ අයගේ දුක දැකලා අපිට දීපු මුදල් ටික ඉතින් දෙවනි අදියර අපිට මුදල් ලබා දුන්නේ 2024/1/22. ඉතින් අද 2024/2/20. ඉතින් අපි ඒ කාලය ඒ දීපු මුදල් ටික පරිස්සම් කරලා තියාගත්තා. ඒ අපි අවභාවිතයක් කරේ නැහැ, අපේ පාවිච්චියට ගත්තේ නැහැ. මොකද කියන්නේ අපිට වැඩිය වැදගත් වෙන්නේ ඒ මුදල් ටික තාත්තට. ඉතින් අර සල්ලි දීපු දවසේ මම කතා කරලා කිව්වනේ මුදල් ටික ලැබිලා තියෙන්නේ කාච දාගන්න ඒ ටික කරගන්න කියලා වෙලා. ඉතින් අපි ඒක ඉක්මන් කරලා කරගත්තා. ඉතින් අද ආවේ ඒ මුදල් ටික ලබා ගන්න. ඉතින් අපි ඒ මුදල් ටික තව ටිකකින් ලබා දෙනවා. ඉතින් මේ හැම දෙයකටම උදව් කරේ තාත්තේ රමණී වීරරත්න මිසුයි ශාමාලි දියණුයි දියණියයි. ඉතින් ඒ මිස් දෙවියෙක් වගේ මේ මිනිස්සුන්ගේ දුක දැකලා උදව් උපකාර කරා උදව්වක් අවශ්‍යම මොහොතේ. ඉතින් ඒ කරපු උදව්වට ඇත්තටම වැඳලා කියනවා බොහොම පිං. මොකද දැන් මේ පවුල 4 දෙනෙක් ඉන්න පවුලක්. දැන් තාත්තා කිසිම දෙයක් අඩුවක් පාඩුවක් නැතුව බඩගින්න ඉන්නේ නැතුව දැන් පවුල සාර්ථකව ජීවත් කරගෙන යනවා මේ තාත්තගේ පිටේ. මොකද මේ අම්මගේ මේ චූටි දුවගේ මහත්තයා නැහැ. මහත්තයා දාලා ගිහිල්ලා මේ මල් කැකුළු දාලා ගිහිල්ලා. ඉතින් ඒ නිසා තමයි අපි උදව්වක් කරේ. ලංකා පවුර අපි උදව්වක් කරන්න කට්ටිය තෝරගත්තොත් ඒ අයට අනිවාර්යෙන් උදව්වක් ලැබෙනවා. ඒකත් ඇත්තටම අපේ පිනක්. ඒ මිනිසුන්ගේත් පිනක්. ඉතින් ඒක අපිට ඇත්තටම සතුටේ. තාත්තර දැන් ඉතින් සාමාන්‍ය මේ රමණී වීරරත්න මිස්ටත් එතකොට ශාමලි දියණියටත් අපිට උදව් කරපු අපේ කුවෙට් වල ඉන්න අම්මටත් තාත්තටත් මේ අම්මටත් පුතාටත් මොකද කියන්න තියෙන්නේ? කලබල ලොකු පුණ්‍යකර්මයක් කරේ. ඔව්. ලොකු දෙයක්. මොකද මම දැන් ජීවත් වෙනවානේ. ඔව්. හරි මොකද කරගන්න බැරුව තිබ්බේ. දැන් මම එකලේ තව 3 දෙනෙක් ජීවත් වෙනවා. ජීවත් වෙනවා. එතකොට ඒ වලන්ට අනේක වාරයක් පින්. ඔව්. මතුවරක් පින්. ඔව්. ඉදිරියටත් පින්. හැම දෙයක්ම සාර්ථක සිද්ධ වෙනවා. සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් රමණී වීරරත්න මහත්මයා ඇත්තටම අපිත් පින් ප්‍රාර්ථනා කරනවා. ලංකාවේ විවිධ වැඩසටහන් කරන දුප්පත් අහිංසක මිනිස්සු වෙනුවෙන් එතුමියට බොහොම පිං අයිති වෙන්නවා. ඒ වගේම ලංකා පවුර අපිත් එක්ක එකතු වෙලා විවිධ වැඩසටහන් කරන හැමෝටම බොහොම පිං අයිති වෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
එයාගේ මහත්තයා ඔප්පොල එයාත් ඔය ගිවල් ගන්න හිම එනවා ඉතින් ඇවිදිනවා එයාගේ ටෙස්ට් එකට කාචයක් දාන්න සල්ලි කුරන එන්නේ අක්කාලේ දෙනවා අපේ අම්මා මේ අනිවාර්යෙන් උයලා එයාට කියනවා කාලයන් දෙන්නේ කියලා ඉතින් ඒකක් දෙනවා බත් එකක් බෙදලා දුන්නාම නේදලු කාලය යනවා තව ඔය හඳුන් කුරුය මේ වරගෙන එනවා පොඩි දරුවා එයාට ඉතින් මම එකක් අරන් එකට සල්ලි අරගෙන දෙනවා ඉතින් ඒක තමයි ඒක අපි අනිවාර්යෙන් කරන්න ඕන කියන අපිට පින් සිද්දේනවානේ දැන් ඔයාලට මේ දේ ලැබුණේ තාත්තට මේ දේ ලැබුණේ අතන දැන් මේ වැඩසටහනදී ඔයාලට අපි වෙන් කරලා තියෙනවා 180,000ක් විතර 185,000ක් විතර වෙන් කරලා තියෙනවා කෑම බීම වලටයි මේ කාෂ දාණ්ඩයි ඔක්කොටම අපි දැන් ඔව් අපිට පෑති ආ ඒකනේ ඉතින් ඒ වගේ මුදලක් ලැබුණේ ඔයාලා පෙර කරලා තිබ්බ පිනකට කියන අපි දෙන්න ඕන අපිට තියෙන විදියට අපි දෙන්නා එතකොට අපිටත් ලැබෙනවා ලැබෙනවා අනිවාර්යයෙන්ම අපිට ලැබුණේ අපි කරපු දේ නේ අපි තවත් දෙන්න ඕනේ දෙන්න ඕන ලැබෙනවා ඔව් ඒකෙත් එහෙමයි මම දැන් මම ඔය රෙදි බිස්නස් කරද්දි ගෙනල්ලා පැකින් කරන්න තියව දෙන අහිත් වෙන සීදු වෙන හඳු කුරු කුණන්න ඔව් ඒක අනේ යාලට ඉන්නත් අපි දෙන දේ අපි කරපු පින් වෙනදී අපිට අපි මේ ලැබෙන්නේ අනිවාර්යයෙන්ම දැන් මේදිත් මෙයා ආපු අයද මෙයාගේ අලුත් සරුන් ඇඳමුනේ ති ඔව් අපි මෙයා දිනවා දෙන්න කිව්වටින් අපි අරගෙන දෙනවා පැක් කරලා කියන අපිට ලැබුණානේ අපිට ලැබුණා ඒ අපි කරෝ පිනකට අපි දෙන්න ඕන අපිට දෙන්න දෙන්න අපිට ලැබෙනවා අපිට ලැබෙනවා ඔව් අපි දුන්නේ නැත්නම් ඒ මිනිස්සුන්ටත් නැහැ නේ මේ අර අපි වගේ අසරණ අයට මේ ඔව් දුන්නා අපි ඔව් එහෙම දෙන්න ආසාවක් තියෙන එකට තමයි අපි එක දිගට නැඳගත්තේ ඔව් එක කරගන්න ඉතින් ගොඩක් උත්සාහ කරනවා කවදම් හරි දවසක ලැබෙන්නේ ලැබේ අනිවාර්යයෙන් තමන්ටත් කරගන්න තමන්ටත් කරගෙන ඒ තමන්ට ලැබෙන දේනොත් අනුන්ටත් ටිකක් දෙන්න ඕන දෙන්න ඕන ඔව් මේ දහ දා ගන්න ඕනේ. ඕනේ. ජීවිතෙන් අතර ඉන්න එක. අනිවාර්යයෙන්ම. අද දිනේදී රමණී වීරරත්න මහත්මිය විසින් අපිට ලබා දුන්නු ඉතුරු මුදල රුපියල් 80,000ක මුදල තාත්තගේ ඇස් දෙකේ කාචය ලබා දැමීම සඳහා අපි ලබා දෙනවා. අපි මීට කලින් ඇවිල්ලා ඉවරලා කලින් කාජයටත් රමණී වීරරත්න මහත්මිය විසින් ලබා දුන්න මුදල ලබා දුන්නා. ඉතින් මේ දෙවෙනි කාජය දැමීම සඳහා ඉතිරි මුදල් ටික මේ තාත්තේ අපි පරිස්සම් කරලා තිබ්බ මුදල් ටික මේ ටික ගන්න බුදුසමයි. හරි. ඉතින් රමණී වීරරත්න මහත්මිය අපිට මේ මුදල් ලබා දුන්නේ තාත්තගේ දුක දැකලා අපි ඔය විශ්වාස කරලා ඒ විශ්වාසය රැකලා මේ මුදල් ටික තාත්තගේ ඊළඟ කාචය දැමීම සඳහා අපි අද ලබා දුන්නා. ඉතින් අපි කියන්නේ රමණී වීරරත්න මහත්මියටත් ශාමලි දියණියටත් මේ වගේ උතුම් කාර්යයක් කිරීමට සිත පහළ වුණා. ඒ වගේම ලංකාපවුර අපිවත් විශ්වාස කරලා අපිත් එක්කත් හැම වැඩසටහනකටම එතුමිය උදව් කරනවා. ඒ වගේම ශාමලි දියණිය රමණී වීරරත්න මහත්මිය කියපහම YouTube දෙකේ අඳුරන්නේ නැති කෙනෙක් නැහැ, දන්නේ නැති කෙනෙක් නැහැ. ඉතින් හැමෝම කියන්නේ එතුමියට කමෙන්ට් එකක් කරත් එතුමියට පින් සිද්ධ වේවා කියලා තමයි හැමෝම කියන්නේ. ඉතින් අපිත් ඇත්තටම බුදුන් වන්දින මේ අද්දේකෙන් වැඳලා කියනවා රමණී වීරරත්න මහත්මියටත් ශාමලි දියණියටත් ඒ වගේම අපේ කුවේට් වල ඉන්න අම්මටත් පුතාටත් බොහොම පින් සිද්ධ වේවා මේ කරපු පින් කාර්යයට කියලා අපි ලංකා පවුර අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ කියන්නේ තාත්තා වැඩ පටන් ගත්තින් පහණක් එහෙම තියනවාද? මම උදේට ආනමෝරෝ පියානට ගහලා යන්නේ. ඔව්. මේ හැමදාම වැට්ටි යනොද යානට ගිහිල්ලා බුදුන්ට මේ ගම්බරප්ප කිටේ කියලා යන්නේ. ඔව්. දැන් නිදා ගන්නකොට ගම්බරප්ප ඉන්නකත් කරා මේ නෝනවත් පන්විතරෝ මතක් කරනවා රැට නිදා ගන්නකොට. ඉන්දනවා. මතක් කරලා පින් තමයි දෙන්නේ. ඉන්දනවා. ඔව්. මට මේ කරපු උපකාරේ ලොකු ඒගොල්ලන්ගේ හැම දෙයක්ම සාර්ථක වෙන්නේ. අනිවාර්යයෙන්ම. අම්මට මොකද කියන්න තියෙන්නේ? අපේ දෙපාර්ශ්වෙත් මෙයාගේ ඉන්න අම්මලත් හැමෝටම කිව්වම කියන්නේ නේද? මේ ඩිජිටල් හරි සතුටු වුණා ඉතින්. දැන් අද ඉද්දිත් කියලා වෙයි. එයා කියන ඒ වගේ මෙලෙක් ඉතින් හොයාගන්න හරි අමාරු අද කාලේ. එයාවත් බබාලට උදව් කරනවා. එයාලට ඒ වගේ දේවල් කරන්න නෑ. ඒ වාරට ලොකු පිනක් ඒක. එතුමෙත් ඉතින් කිව්වා මේ එයාත් කිව්වා. ඒ මේ නෝනලත් ගොඩක් පින් ඉතින් ඔයාලා වගේ අයට එහෙම කියලා ඉතින් අපිට තියෙන අපි දකින්න දකින්නේ අහනහන හැමෝටම ඉතින් ഇതുමිට පින් දෙනවා. ඒ හැරෙන්න ඉතින් ඒක තමයි කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම. කතා කරන්න නැහැ. අපිට මිනිස්සු වශයෙන් අපිට කරන්න පුළුවන් අපි ලබා ගන්න පින එයාලට ලබා දෙන එක උදව් උපකාර කරපු අයට නේද? ഇതുමිට තමයි මේ කියන්නේ ඔපන්නම මේ නෝනගේ මහත්තයනම එකම. ඔව්. මට ලංකා බෞරව කියන එක මතක නැහැ. මම මහත්තයනම තමයි කියන්නේ. ඔව්. මතකයි මතකයි
ඉතින් ලංකාපවර අපි හැම දෙයක්ම විනිවිද භාවකින් තමා කරන්නේ හැම වැඩසටහනකටම අපි ෆයිල් එකක් දාලා තියෙනවා ඒ ෆයිල් එකේ අපිට කවුද මුදල් දුන්නේ කොපමණ මුදල් දුන්නාද ඒ හැම දෙයක්ම අපි මාක් කරලා තියෙනවා ඉතින් මේ විදිහට බලලා අපි අද දිනේ මේ හැම මුදලක්ම අපිට රමණේ වීරරත්න මහත්මිය විසින් මේ තාත්තට කාචය ලබා දෙන්න දීපු මුදල අද දිනේ ලබා දුන්නා ඉතින් අපි මුල්ම කාචයට රුපියල් 80000ක මුදලක් රමණේ වීරරත්න විසින් අපිට ලබා දීලා තිබුණා ඒ රුපියල් 80000ක මුදල අපි ලබා දුන්නා ගිය වීඩියෝ එකෙන් ඒ වගේම අද දිනේ අපි ඉතිරි රුපියල් 80000ක මුදල ඔෆිස් එකේදී ඒ තාත්තගේ ඊළඟ ඇහි කාචය දැමීම සඳහා ලබා දුන්නා. ඉතින් රමණේ වීරරත්න මිස් ශහ ශාමලි දියණිය විසින් අපිට මේ මුදල් ලබා දීලා තිබුණේ 2024 1/22 දෙවැනි කාචය දැමීම සඳහා. ඉතින් අද 2024 2/20 දින අපි විශ්වාස කරලා තමයි මුදල් දුන්නේ. ඉතින් අපි මේ විශ්වාසය රැකලා අපි මේ වෙනම මුදල් ටික තියාගත්තා. මොකද අපි මේ දේවල් කිසිම දෙයකට පරිහරණය කරන්නේ නැහැ. මොකද ලංකාපවර අපි මේ මෙතන පවත්වන යන්නේ අපේ මේ වැඩසටහන සඳහා ඔෆිස් එක. ඉතින් අපි ඔෆිස් එකේ කාර්ය මණ්ඩලයටවත් අපේ පරිහරණයටවත් අපි මේ කිසිම මුදලක් ලබා ගන්නේ නැහැ. මොකද මිනිස්සු දුක් මහන්සියෙන් උපයා ගන්න ධනයෙන් අපිටත් පින් සිද්ධ වේවා කියලා මේ මුදල් ලබා දෙන්නේ ඒ අසරණ මිනිස්සු වෙනුවෙන් ලබා දෙන්න. ඉතින් අපි මේ විශ්වාසය රැකලා අද දිනේ ඒ තාත්තගේ දෙවෙනි ඇහැට කාචය දැමීම සඳහා මේ මුදල ලබා දුන්නා. ඉතින් රමණේ වීරරත්න මිස් විසින් අපිට ලබා දුන්න මූලික මුදල මේ පවුල වෙනුවෙන් 182000ක මුදලක් ලබා දුන්නා. ඉතින් මේ මුදල් ඔක්කොම අපි කෑම්බීම ගන්නත් ඇස්වලට කාච දැමීම සඳහාත් ලබා දුන්නා. ඉතින් රමණේ වීරරත්න මිස්ටත් ඒ වගේ ශාමලී දියණියටත් ඒ වගේම අපේ කුවෙට්වල ඉන්න අම්මටත් පුතාටත් මේ මහගු පින්කමට සම්බන්ධ වුණා. ඉතින් ඒ කට්ටියට සෑම සියලු දෙනාටම බොහොම පින් අයිති වෙන්න ඕන. මොකද අර අසරණ වෙලා තිබුණු පවුලක් පෙනීම ලබා දීලා මහගු පින්කමක් කරලා ඉවරලා ඉතින් ඒ පවුල ගොඩගත්තා. දැන් එයාලගේ කටින් කිව්වා එයාලා පින් දුන්නා බුදුබවත් වේවා කියනවා මේ පින් රාජකාරිය කටයුතු කරපු අයට. ඉතින් හදවතින්ම එන වචන. ඉතින් ඇත්තටම කියලා නිම කරන්න බෑ. ඉදිරියටත් ලංකාපවුර අපිත් එක්ක මේ අසරණ මිනිස්සු වෙනුවෙන් යමක් කරන්න පින්කම් කරන්න ඔයාලටත් ඔයාලගේ දෙමාපියෝ වෙනුවෙන් දරුව වෙනුවෙන් ඉතින් ඉදිරිපත් වෙන්න කියලා අපි ආදරෙන් මතක් කරන අවසාන වශයෙන් ශාමලී දියණියටත් රමණී වීරරත්න මැතිණියටත් බොහොම පින් අයිති වේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. නේද? කො එන්න අර සම්ම කියන්න. සර්ට සම්ම කියන්න. හරි නේද එනා? හරි එනං උස්සන්නයි දෙවිපිහිටයි. පරිස්සමෙන් ගිහලා එන්න අනිත් කාචේ දාගන්න දාගන්න කියන්න. හරි වඳින්නේ අපේ අම්මේ වඳින්නේ වා. හරි උස්සන්නයි ඈ. හා කොල්ල දෙන්න කොපල්ල ගල. දැන් හොඳට යන්න පුළුවන් නේ. ඕලද දුර පේනවද? ඔව් දැන් මර හොඳට පේනවා නේද? ආ එහෙම. තරුණ බවත් පේනවා. ඉස්සර වයසයි වගේනේ. දැන් නිකන් කොල්ල වගේ.